හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කැමරා එකක් ගන්නකොට බලන්නේ ගාන අඩු නමුත් ෆීචර්ස් වැඩියෙන් තියෙන කැමරා එකක්. ඉතින් කේස් එක තියෙන්නේ අද කාලේ ඔයගොල්ලෝ කැමරා එකක් ගන්න ගියොත් මට ෂුවර් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මොලේ විකාර වෙයි කියලා තියෙන කැමරා බ්‍රෑන්ඩ් සහ කැමරා මොඩල්ස් තොගේ බලපුවහම. ඒ කොහොම වුණත් කොච්චර කැමරා මොඩල්ස් තිබුණත් සමහර කැමරා මොඩල්ස් ගැන මගෙන් හැම වෙලාවෙම අහන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ මගෙන් වැඩිපුරම අහන කැමරා මොඩල් එකක් තමයි මගේ මේ අතේ තියෙන Canon 200D Mark II DSLR එක. ඉතින් මං හිතුවා ටිකක් පරක්කු වෙලා හරි මේ කැමරාවේ රිවිව් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ රිවිව් එක කරන්න අපි ආවා පේරාදෙණියේ බොටැනිකල් ගාඩන් එකට. ඉතින් මේ කැමරාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට මේ කැමරාව ලබා දීපු Canon Metropolitan ආයතනය අනිවාර්යයෙන්ම මතක් කරලා ඉන්න ඕනේ. ඉතින් ඕගල්ලන්ට ඔරිජිනල් Canon ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න ඕන නම් ලංකාවේ තියෙන එකම තැන Canon Metropolitan ආයතනය. ඉතින් ඒක ගැන මට ඕගල්ලන්ට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. රයිට්. ඉතින් අපි දැන් කෙලින්ම මේ 200D Mark II කැමරාව ගැන කතා කරමු. ඉතින් මේක ආසියාවේ අපි 200D Mark II කියලා කිව්වට ඕගොල්ලෝ මේක මිලදී ගන්න රට අනුව තැන අනුව මේකට කියන නම වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ මේක යුරෝපේ හරි අනිකුත් රටකින් මිලදී ගත්තොත් මේකට සාමාන්‍යයෙන් කියන්නේ 250D කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ මේක ඇමරිකාවේ මිලදී ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ මේකට Rebel SL3 කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ මේක ජපානයේ මිලදී ගත්තොත් එහෙදි මේකට කියන්නේ Kiss X10 කියලා. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ මේ කැමරාව මිලදී ගන්න තැන අනුව මේකට කියන නම වෙනස් වෙන්න පුළුවන්. ඒක පළවෙනි දේ. ඊට පස්සේ අපි මේ කැමරාවේ කාණ්ඩය එහෙමත් නැත්නම් මේ කැමරාව ගැන තව දේවල් කිහිපයක් කිව්වොත් එහෙම මේක ඇවිල්ලා DSLR කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. කියන්නේ mirrorless කැමරා එකක් නෙමෙයි. ඉතින් DSLR කැමරා එකක් හින්දා ඕගලන්ට සාමාන්‍යයෙන් හොඳ grip එකක් මේ කැමරා එකේ බලා ගන්න පුළුවන්. නමුත් අපි මේක ටිකක් high end cameras එක්ක compare කරොත් එහෙම ඒ කැමරා වල වගේ හොඳ deep grip එකක් මේකේ නැහැ. මොකද මගේ අත උනත් සාමාන්‍යයෙන් ටිකක් පල්ලෙහාටම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳට grip එකක් තියෙනවා. ඒ කොහොම වුණත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ mirrorless කැමරා එකකට වඩා ගොඩක් හොඳ grip එකක් තියෙනවා. ඉතින් මේ කැමරා එක අල්ලගත්තම අර කැමරා එකක් පාවිච්චි කරන හොඳ feeling එකක් ඕගලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කැමරා එකේ අපි build quality එක ගැන කතා කරොත් මේ කැමරා එක තනිකරම හදලා තියෙන්නේ plastic වලින්. ඉතින් ඒක හින්දා මේ කැමරා එකේ ඕගලන්ට weather sealing එකක් නම් බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක plastic build එකක් වුණාට මේක කිසිම චීප් ෆීලිංග් එකක්. ඒ කියන්නේ බාල ෆීලිං එකක් නම් ඕගලන්ට බලා ගන්න වෙන්නේ නැහැ මේ කැමරාවක පාවිච්චි කරද්දී. අනිත් දේ තමයි මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන හින්දා මේකේ බරත් ගොඩක් අඩුයි. ගොඩක් සැහැල්ලු කැමරාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ට්‍රැවල් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් වීලොගින් වගේ වැඩ කරනවා නම් මේ විදිහේ බර අඩු කැමරාවක් පාවිච්චි කරන එක ගොඩක් පහසුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කැමරා එකේ බටන්ස් ගැන කතා කරොත් මේකේ සමහර බටන්ස් වල හොඳ රබරයිස් ෆීලිං එකක් තියෙනවා බටන්ස් ප්‍රෙස් කරද්දී. නමුත් මේ පිටිපස්සේ සහ මේ උඩ තියෙන මෙනු ඉන්ෆර්මේෂන් බටන් වගේ දේවල් සහ D-pad එක වගේ ගත්තොත් ඒක ටිකක් ප්ලාස්ටික් ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ ෂටර් බටන් එකෙත් ඕගලන්ට ටිකක් ප්ලාස්ටික් ෆීලිං එකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මම දන්නේ ඕගලන්ට ඇහෙනවද කියලා. මේ ෂටර් බටන් එක ඔබනකොටත් පොඩි ප්ලාස්ටික් ෆීලිං එකක් එක්ක පොඩි සද්දෙකුත් එනවා. ඒ කොහොම වුණත් මේකේ ෂටර් බටන් එක, කන්ට්‍රෝල් වීල් එක, මෝඩ් ඩයල් එක සහ ඔන් ඔෆ් ස්විච් කියන මේ හතරම හදලා තියෙන්නේ මෙටල් වලින්. ඉතින් ඒකත් හොඳ දෙයක් මේ කැමරා එකේ. ඒ කොහොම වුණත් අපි මේ කැමරා එකේ කන්ට්‍රෝල්ස් ගැන කතා කරොත් මේකට තියෙන්නේ එක කන්ට්‍රෝල් වීල් එකයි. ඉතින් ඒක හින්දා සමහර විට මේ කැමරා එක පාවිච්චි කරනකොට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේ කන්ට්‍රෝල් වීල් එකෙන් සාමාන්‍යයෙන් ෂටර් ස්පීඩ් එක වෙනස් වෙනවා. ඕගලන්ට තව බටන් එකක් ඔබාගෙන තමයි ඇපචර් එක හරි ISO එක හරි වෙනස් කරන්න වෙන්නේ. ඉතින් මේක අපි අනිත් කැමරාස් එක්ක කම්පයර් කරොත් උදාහරණයක් වශයෙන් Fuji ලගේ entry level cameras XT200 වගේ කැමරාස් එක්ක කම්පයර් කරොත් ඒකේ ඔයගලන්ට entry level කැමරා එකක් වෙලත් control wheels 3ක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතින් මේකේ ටිකක් පස්සෙන් ඉන්නේ ඒ කැමරාස් එක්ක කම්පයර් කරද්දී. නමුත්
ඒ Fuji කැමරාස් ඇවිල්ලා mirrorless කැමරා එකක් මේක ඇවිල්ලා DSLR කැමරා එකක් ඉතින් ඒකෙහිඳ mirrorless කැමරා වලට වඩා මම මේ DSLR එකක් මගේ අතේ තියෙන මේ feeling එක මේ grip එකට ගොඩක් කැමති අර mirrorless කැමරා වල තියෙන grip එක සහ feeling එකට වඩා ඉතින් ඒක ටිකක් හොඳ දෙයක් මේ වගේ DSLR එකක් පාවිච්චි කරද්දී ඊට පස්සේ අපි මේ කැමරාව මිලදී ගන්නකොට ඕගලන්ට හම්බෙන lens එක ගැන කතා කරොත් මේකේ ඕගලන්ට හම්බෙන්නේ Canon ලගේ EFS 18 to 55 mm F4 to 5.6 variable aperture එකක් එක්ක තියෙන kit lens එකක්. ඉතින් ඒක නම් එච්චර කතා කරන්න දෙයක් නැහැ. ඕනේ කැමරා බ්‍රෑන්ඩ් එකක ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කැමරාවක් මිලදී ගන්නකොට මේ වගේ kit lens එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මේකේ special features වලට තියෙන්නේ මේක ඇවිල්ලා STM lens එකක්. ඒ කියන්නේ Canon ලගේ silent motors තමයි මේකේ auto focus motors විදිහට දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ video වැඩ වගේ කරනවා නම් ඕගලන්ට මේකේ auto focus motors වල සද්දේ එච්චර ඇහෙන්නේ නැහැ. එච්චර කියන්නේ සමහර ලාට ඇහෙන්නේ නැති තරම්. ඊට අමතරව මේකේ IS එහෙමත් නැත්නම් image stabilization system එකක් lens එක ඇතුළෙම හදලා තියෙනවා Canon ලා. ඊට පස්සේ අපි මේ lens එකේ build quality එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා plastic build එකක් තියෙන lens එකක්. ඉතින් මේකේ lens mount එක ගත්තත් ඕගලන්ට plastic lens mount එකක් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් මේකත් ඇවිල්ලා weather seal lens එකක් නෙමෙයි. හැබැයි අපි කැමරා එකේ lens mount එක ගත්තොත් මේක ඇවිල්ලා metal build එකක් තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ කොහොම වුණත් තව දෙයක් තමයි DSLR cameras ගත්තම තව පොඩි advantage එකක් mirrorless camera එකක තියෙන්නේ. තාමත් මම හිතන්නේ DSLR camera වල lenses ටිකක් ගණන් අඩුයි mirrorless camera වල lenses වලට වඩා. ඊට අමතරව ඕගලන්ට ගොඩක් ලොකු lens range එකක් තියෙනවා මේ DSLR camera වලට. ඊට අමතරව third party manufacturers ලගේ support එක ගොඩක් මේ cameras වලට තියෙනවා. උදාහරණයක් වශයෙන් Tamron, Sigma, Tokina මේ විදිහේ third party manufacturers ලගේ lenses උත් ඕගලන්ට මේ EFS එහෙමත් නැත්නම් EF lens mount එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තවත් උදාහරණයක් විතරයි. උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ Canon ලගේ M series එක එහෙමත් නැත්නම් mirrorless APS-C camera එකකට ගියොත් M50, M6 Mark II වගේ camera එකකට ගියොත් ඒ වල තියෙන lens choices ගොඩක් අඩුයි මේ DSLR APS-C camera එකකට තියෙන lens choices වලට වඩා. ඉතින් ඒක පොඩි දෙයක් එහෙමත් නැත්නම් advantage එකක් තාමත් මේ DSLR APS-C camera වලට තියෙන. ඊට පස්සේ අපි මේ කැමරාවේ image sensor එක ගැන කතා කරොත් මේකට Canon ලා 24.1 megapixel APS-C CMOS sensor එකක් තමයි introduce කරලා තින්නේ. ඊට අමතරව මේකට Canon ලා ඒගොල්ලන්ගේ Digic 8 කියන image processor එක introduce කරලා තිනවා මේකෙන් ගන්න images process කරන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් ඕගලන්ට Canon ලාගේ high end cameras වෙන 90D, M6 Mark II සහ M50 Mark II වගේ cameras වලත් මේ Digic 8 කියන processor එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් හොඳ සහ capable process එකක් කියලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ process එකට දැන් හැකියාව තියෙනවා ඔයගලන්ට 14 bit raw photos ගන්න Canon ලගේ CR3 කියන format එකෙන්. ඉතින් අපි පස්සේ මේකේ dynamic range එක test කරලා බලමු. ඒ කොහොම වුණත් මේකේ ISO range එක ගැන කතා කරොත් මේ කැමරා එකට දැන් හැකියාව තියෙනවා photo mode එකේදී natively 100 ඉඳන් 25600 වෙනකන් ISO range එක photo ගන්න. ඊට අමතරව ඕගලන්ට මේ range එක expand කරන්න පුළුවන් 51200 වෙනකන්. නමුත් ඔගොල්ලෝ videos කරනවා නම් මේකේ native ISO range එක තියෙන්නේ 100 ඉඳන් 12800 වෙනකන් විතරයි. ඊට පස්සේ ඒක ඕගලන්ට expand කරන්න පුළුවන් 25600 වෙනකන්. ඉතින් ෆොටෝ වලදී සහ වීඩියෝ වලදී ISO range එක පොඩ්ඩක් වෙනස් විදිහට තමයි මේ කැමරා එකේ හැසිරෙන්නේ. ඒ කොහොම වුණත් ඒකටත් වඩා මේකේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මේකේ entry level කැමරා එකක් හින්දා මේකේ ISO එක වෙනස් වෙන්නේ 1 full stop swelling. ඒ කියන්නේ 100, 200, 400, 800 මේ වගේ විදිහට. ඔයගොල්ලෝ high end කැමරා එකක් ගත්තොත් ඒකේ සාමාන්‍යයෙන් ISO එක change වෙන්නේ 1/3 stop swelling. ඒ කියන්නේ 100 ඉඳන් 200 අතරතුර ඔයගලන්ට 125, 160 මේ විදිහට stops දෙකක් එහෙමත් නැත්නම් 1/3 stop swelling වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව මේ කැමරාව entry level camera එකක් හින්දා ඔයගලන්ට බලා ගන්න වෙන්නේ. ඒ කොහොම වුණත් ඔයගොල්ලෝ ISO එක auto mode එකට දැම්මොත් මේකේ photo සහ video mode එකේදී ISO
ISO එක 1/3 stop swelling මේ පේන විදියට change වෙනවා. නමුත් ඔගොල්ලෝ manual mode එකේ ඉන්නකොට මේ විදිහේ 1/3 stop swelling වෙනස් කරගන්න බෑ ඔගලංගේ ISO level එක. ඒ කොහොම වුණත් මං හිතුවා මේ කැමරා එකේ ISO performance එක Nikon ලගේ entry level කැමරා එකක් වෙන D3500 එකත් එක්ක check කරන්න. ඉතින් අපි දැන් මේ දෙක compare කරලා බලමු R2 Studio එකේ S chart එකත් එක්ක. इत मे विधि मे कैमरास ISO पर्फॉमस फोटोस् चेक पेन पलिम देतमा कैनन फोटोस वाले वोम लुक्वा निकोन फोटोस वोलट वड इटर कैनन कैमरा एक पनासेक्दास दिशी वेनका एक्सटेंडेड ISO लेवल अन्न पुलवा हेब योगलांट मे पेन विधि ए फोटो एके क्वालिटी एके ना किसीम गन्न दे अग्न है इत मे विधि अभी ISO पर्फॉमस मे कैमरा देखे एक्कीन एक बेलवत्म एका अनेक वेंकर हंधुन गन्न बेह मट पेन विधि अट मे देखेम एक्कम लेवल के ISO पर्फॉमस अर्थम एक्ना मे कैमरा देखम ISO लेवल एदास हाईसी एम पे गुडक इमेज क्वालिटी ड्रापेनवा इध मे कैमरा पाविच करना ISO लेवल पुलवंतरा यदास हाईसी अडवेंती आगे फोटो गन्न बला हई क्वालिटी इमेज का गण इट पास मे कैमरा देखे डायनामिक रेंज का टेस्ट करान हेतु इतने मेतन वम्मत पेने निकोन के फोटो एक सह दकन अत पेने कैन के रो फोटो एक इट पास अभी मेक डेवलप मॉड्यूल लेकिन लाइट रूम के गिहली वरला हाईलाइट सीएट सीया अड़कला शाडो सीएट सीया मे विधि हेट फोटो देखे मेनास्कर गो इट पास अभी गिहिल मेक नवत कंपेर करो साइड बै साइड फोटो देख उगलांट मे फोटो देखेम හොඳට shadow area සහ highlights recover වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන් original photo එකත් එක්ක. ඒ කොහොම වුණත් අපි මේ photos දෙක 100%ක් zoom in කරොත් මේ shadow area එකේ මේ පොල් ගහේ අත්ත බැලුවොත් එහෙම Nikon photo එකේ details සහ sharpness level එක ටිකක් වැඩිපුර තියෙනවා කියලා පේනවා Canon එකේ photo එකට වඩා. ඊට අමතරව noise level එක ගැන බැලුවොත් एक गुडा दूरट एक सामान विधिट तमाइ मे फोटो देखेम तीयन अनिदे अभी इसल देख विधिटम कैनन के फोटो एके वोम टोन ने कक्तीनवा निकोन फोटो एकट वड एक मुन मे कैमरा देखेम डायनामिक रेंज का गुडा दूरट एक सामान विधिट तीयनवा के मे फोटो बलपू हम पेनवा नमु मे देखे दिनुम दिन काट हरिमन तोरगत् निकोन ने कमट तोरगंडेनवा पोडी अड्वांटेज मे शेडो रिकवेन एरियान निकोन फोटो एके अभी इसल के मेक डीएसएलआर कैमरा का मेके उगलांट बलागंड पुलवांगे ओवीएफ हेमत्ता ऑप्टिकल व्यू फाइंड इध मे व्यू फाइंड पर्फॉमस कथा करो तो सेंसेट हमे इमेज सीएट अनूपहक प्रमाण हेमत नेता 95% कवरेज मे व्यू फाइंड बलागंड पुलवांगे इट पास अभी मेके मैग्निफिकेशन रेशियो गत्तोत मेके 0.87 टाइम्स मैग्निफिकेशन एक इमेज कक्तमाय ओगलंट मेक थ्रू पेन्ने इतिंग अभी अनि डीएसएलआर एक कंपेयर करो इच्चरम होंद पर्फॉर्मेंस एकक तियेन्न ओवीएफ एकक नेमेयि मेक हेबाय मतक तियागन्न मेक अविल्ला एंट्री लेवल कैमरा एकक कियला इतिंग एंट्री लेवल कैमरास एक कंपेयर करो सामान्यं होंद पर्फॉर्मेंस एकक तियेन्न ओवीएफ एकक तमाय मेकट तियेन्ने एक कोहोम उनत ओगल में ओवीएफ के बलला फोकस करंड गियोत ओगलंट ऑटो फोकस पॉइंट्स नमयक मे कैमरा के बलागन्न पुलुवन हेबाय मे फोकस पॉइंट्स नमयें मेद तियेन ऑटो फोकस पॉइंट एक विथराय क्रॉस टाइप फोकस पॉइंट एक विन्ने इतिंग ओगल फोटोग्राफी गेन दन्नोना फोकस सिस्टम गेन दन्नोना ओगल दन्नोना क्रॉस टाइप फोकस पॉइंट्स वल तियेन फोकस पर्फॉर्मेंस एक सह एक्यूरेसी एक वेडी अनित फोकस पॉइंट्स वलट वडा इतिंग ए वगे फोकस पॉइंट्स एकाई मे कैमरा के ओवीएफ के तियेन्ने හැබැයි ඕගොල්ලෝ මේ කැමරා එකේ live view mode එකෙන් මොන හරි කරන්න ගියොත් මේ කැමරා එකේ auto focus system එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පළවෙනියෙන්ම ඕගලන්ට දැන් 100% coverage එකක් එහෙමත් නැත්නම් sensor coverage එකක් ඕගලන්ට මේ live view එකෙන් පේනවා. ඊට අමතරව ඕගලන්ට තෝරගන්න පුළුවන් auto focus points 3975ක් මේකේ live view එකෙන් Canon लगे dual pixel autofocus system में का एक इतने ओगोल्लो कैमरास के ना दानो आना Canon लगे dual pixel autofocus system में का मार्केट के तीन अनित फोकस सिस्टम में का कंपेयर करो गोड़ाक होंदे स्टैंडर्ड देह के तीन autofocus system में का केला अनिवार्य में क्या ना पुलवा इट आमतर ओगलांट में के लाइव व्यू के पाविच्चे करनो कोटा फेस डिटेक्शन सह आई ऑटोफोकस वगे फीचर्स मिररलेस कैमरा है का वगे मेके लाइव विवेकें बलागन्न पुलुवन् इतिंग एक हिंद तमाइ मम क्यूए मे वीडियो के पटन गन्नकोटम मेक हाइब्रिड कैमरा एकक् विधियटत् अपिट कियन्न पुलुवन् कियला एक कोहोम उनत्
සාරාංශයක් වශයෙන් ගත්තොත් එහෙම මේකේ OVF එකේ තියෙන ફોකස් පර්ෆෝමන්ස් එකට වඩා ලයිව් view එකේ තියෙන ફોකස් පර්ෆෝමන්ස් එක ගොඩක් හොඳ ලෙවල් එකක තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ කැමරා එක පාවිච්චි කරනකොටම මට ගැරන්ටි කරන්න පුළුවන් ඔයගොල්ලෝ මේ ලයිව් view එකෙන් ફોකස් කරන එක ගොඩක් enjoy. එහෙමත් නැත්නම් මේක ආස කරයි කියලා OVF එකේ තියෙන ફોකස් සිස්ටම් එකට වඩා. ඉතින් ඔයගොල්ලෝ මේ කැමරාව ස්පෝර්ට්ස් වයිල්ඩ් ලයිෆ් වගේ වැඩවලට පාවිච්චි කරනවා නම් මේක එච්චරම හොඳ පර්ෆෝමන්ස් තියෙන කැමරා එකක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් මේකේ OVF එකේ ඔයගලන්ට ફોකස් පොයින්ට්ස් 9යි තියෙන්නේ. ඊට අමතරව අපි හයි එන්ඩ් කැමරාස් ගත්තොත් ඒකේ තියෙන zone AF වගේ දේවල් මේ කැමරා එකේ අඩංගු වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඔයගලන්ට මේකේ මැක්සිමම් ෂටර් ස්පීඩ් එක 1/4000th of a second කියන ස්පීඩ් එකකින්, ඒ කියන්නේ ඇක්ෂන් එක ෆ්‍රීස් කරන්න පුළුවන්. නමුත් නැවතත් high end DSLR එක ඔයගලන්ට 1/8000th of a second කියන ස්පීඩ් එක තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ 1/4000th per second කියන ස්පීඩ් එක විතරයි. ඊට අමතරව අපි මේකේ continuous shooting ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට OVF එක through 5 frames per second කියන ස්පීඩ් එකකින් ෆොටෝස් ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඔයගොල්ලෝ live view එක පාවිච්චි කරොත් single point autofocus එකේ ඔයගලන්ට මේ 5 frames per second speed එකෙන් ගන්න පුළුවන් වුණාට ඔයගොල්ලෝ server mode එක එහෙමත් නැත්නම් continuous focus mode එකේ ගත්තොත් ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ 3.5 frames per second කියන speed එකකින් විතරයි. ඒ කියන්නේ speed එක ටිකක් අඩුයි autofocus එහෙමත් නැත්නම් continuous shooting capabilities වල. ඉතින් DSLR terms වලින් ගත්තොත් සාමාන්‍යයෙන් හොඳ performance එකක් තියෙන කැමරා එකක් කියලා ගන්න පුළුවන්. හැබැයි wild life සහ sports වැඩවලට එච්චරම හොඳ පර්ෆෝමන්ස් එකක් නෙමෙයි මේ කැමරා එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේ කැමරා එකේ බෑක් මොනිටර් එක එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එක ගැන කතා කරොත් මේකට 3 inches 1,040,000 dot resolution එකක් තියෙන ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැන නම් එච්චර කතා කරන්න තරම් ලොකු විශේෂත්වයක් නැහැ. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ ස්ක්‍රීන් එක ඇවිල්ලා ඕගලන්ට පේන විදිහට fully articulating screen එකක්. ඉතින් මේ විදිහේ fully articulating screen එකකට මම මාර ආසයි. ස්පෙෂලි ඔයගොල්ලෝ වීඩියෝ වැඩ කරනවා නම් ඔයගලන්ට මාර විදිහට ප්‍රයෝජනවත් වෙයි. high angle low angle මේ ඕනේ විදිහකට vlogging වගේ වැඩවලට උනත් මේ screen එක ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව මේ screen එක fully touch capable screen එකක්. ඉතින් ඔයගලන්ට focus point මාරු කරන්න විතරක් නෙමෙයි menu එක navigate කරන්න වගේ දේවල් උනත් මේ screen එකෙන් කරන්න පුළුවන්. ඊට අමතරව තව පොඩි දෙයක් තමයි මේ කැමරා එකේ උඩ ඔයගලන්ට display button එකක් තියෙනවා. ඉතින් මේ button එක ඔයගලන්ට customize කරන්න පුළුවන් මේ screen එකේ brightness level එක maximum වලට දාගන්න. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ මේ වගේ ගොඩක් අවුව තියෙන වෙලාවක හිටියොත් තග්ගාලා මේ display button එක press කරලා screen එකේ brightness level එක max level එකට දාගන්න. මොකද මයිසල කිව්වාගේ මේකේ autofocus system එක live view එකේ ගොඩක් හොඳ හින්දා ඔයගොල්ලෝ මේකේ live view autofocus එක පාවිච්චි කරන එක ගොඩක් වෙලාවට කරයි. ඉතින් මේ විදිහට brightness level එක change කරගන්න පුළුවන් එකත් ටිකක් හොඳ දෙයක්. ඊට පස්සේ අපි මේ Canon කැමරා එකේ menu system එක ගැන කතා කරොත් Canon ලගේ standard menu system එකට අමතරව ඔයගලන්ට guided menu system එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ කැමරා එකේ. ඉතින් මේක ඔයා beginner කෙනෙක් නම්, ඒ කියන්නේ ආධුනිකයෙක් නම් මේක ටිකක් වැදගත් වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ modes වල ඉන්නකොට manual mode එකේ aperture value, time value මේ වගේ දේවල් වෙනස් කරනකොට ඔයගලන්ට visual guide එකක් සහ පොඩි විස්තරයක් දෙනවා ඒ ඉන්න දේ ගැන. අනිත් එක තමයි Canon ලගේ menu system එක ගොඩක් user friendly, මතක තියාගන්න පහසුයි සහ ගොඩක් ලේසි විදිහට තමයි හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේකේ menu system එක ගොඩක් user friendly system එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. Right, මම දැන් මේ වීඩියෝ එක කරන්නේ Canon 200D Mark II එක පාවිච්චි කරලා. ඉතින් මයිසල කියපු විදිහට මේකේ fully articulating screen එකක් තියෙන නිසා ඔයගලන්ට vlogging style එකේ වැඩක් උනත් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට අමතරව Canon ලගේ dual pixel autofocus system එක හොඳට වැඩ කරනවා. මට පේනවා මගේ face එක detect කරලා තිනවා, මගේ ඇහැ detect කරලා තිනවා. ඉතින් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ කැමරා එකේ වීඩියෝ කරද්දී ඔයගලන්ට microphone input එකකුත්
පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ක්ලියර් ඔඩියෝ එකක් ඔයගලන්ට එක්ස්ටර්නල් මයික් එකක් පාවිච්චි කරලා ගන්න පුළුවන් ඔයගලන්ගේ වීඩියෝ වලට. හැබැයි මේකේ හෙඩ්ෆෝන් ජැක් එකක් එන්නේ නැහැ ඔයගලන්ගේ ඔඩියෝ එක මොනිටර් කරන්න. ඒ කොහොම වුණත් ඔයගලන්ට මේ කැමරා එක පාවිච්චි කරලා 1080p එහෙමත් නැත්නම් ෆුල් HD වීඩියෝ 60 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් කියන ෆ්‍රේම් රේට් එකකින් රෙකෝඩ් කරන්න පුළුවන්. ඊට අමතරව මේ කැමරා එකේ ඔයගලන්ට 4K වීඩියෝ වුණත් රෙකෝඩ් කරන්න පුළුවන්. හැබැයි කේස් එක තියෙන්නේ ඔයගොල්ලෝ 4K වීඩියෝස් ගන්නවා නම් ඔයගලන්ගේ ෆ්‍රේම් එක 1.7 ටයිම්ස් වලින් ක්‍රොප් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මං දැන් මගේ අත පුළුවන් තරම් දික් කරලා තියෙන්නේ. ඉතින් 4K එකෙන් තමයි දැන් අපි වීඩියෝ කරන්නේ. මයිසල කීපු විදිහට ඔයගලන්ගේ ෆ්‍රේම් එක 1.7 ටයිම්ස් වලින් ක්‍රොප් වෙනවා මගේ මූණ ගාවටම දැන් වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට මැක්සිමම් පුළුවන් වෙන්නේ 24 ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්. එහෙමත් නැත්නම් 24p කියන ෆ්‍රේම් රේට් එකෙන් විතරයි 4K වීඩියෝස් ගන්න. ඊට අමතරව තව පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඔයගොල්ලෝ 4K වීඩියෝ කරනකොට Canon ලගේ dual pixel auto focus system එක මේ 4K වීඩියෝ වලදී වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ලං කරොත්, ඈඩ් කරොත් සමහරලාට පොඩි වෙලාවක් යනවා මෙයාට ફોકસ කරගන්න. මොකද contrast detection focus point එකකින් තමයි 4K වලදී ඔයගලන්ගේ වීඩියෝ එක වැඩ කරන්නේ. ඉතින් ඒක පොඩි දෙයක් මතක තියාගන්න. ඕගොල්ලෝ මේක 4K වල වීඩියෝස් කරන්න plan කරනවා නම් මොකද මේකේ 4K වීඩියෝ feature එක එච්චරම powerful නැහැ 1080p වීඩියෝ තරම්. Right, මම නැවතත් මේකේ full HD එහෙමත් නැත්නම් 1080p mode එකට මාරුණා. මොකද මට මේ කැමරා එකේ image stabilization ගැන කතා කරන්න ඕන හින්දා. ඉතින් mirrorless කැමරා එක වගේ ඔයගලන්ට මේකේ IBS එහෙමත් නැත්නම් in-body image stabilization system එකක් බලා ගන්න වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ lens එකේ ඔයගලන්ට optical image stabilization එකක් තියෙනවා. ඊට අමතරව video වලදී ඔයගලන්ට digital stabilization එකක් පාවිච්චි කරන්න පුළුවන් enable සහ enhance කියලා mode දෙකදී. ඉතින් දැන් මම මේ video එක කරන්නේ මේ මුකුත් පාවිච්චි කරන්නේ නැතුව මම දැන් මේ දෙක දාලා වෙන වෙනම පෙන්නන්නම් මේකේ stabilization එක කොහොමද වැඩ කරන්නේ කියලා. Right, මම දැන් digital stabilization එක enable කියන mode එකට දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට digital stabilization එක දාපුවම ඔයාගේ image එක චුට්ටක් crop වෙනවා. ඉතින් enable mode එකේදී ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මම මේක enhance mode එකට දාලා පෙන්නන්නම්. Right, දැන් මම enhance mode එකට දාලා තියෙන ඉතින් ඔයගලන්ට පේනවා ඇති image එක crop වෙලා තවත් මගේ මූණ ගාවට ලං වෙලා තියෙනවා කියලා. ඒ කොහොම වුණත් ඕගොල්ලන්ටම බලලා ඩිසයිඩ් කරන්න පුළුවන් මේකේ stabilization එක කොහොමද වැඩ කරන්නේ කියලා මේ digital mode එකේ enhance එකට දාපුවම. ඉතින් සාමාන්‍යයෙන් Canon ඕනේ කැමරාවක ඔයගලන්ට මේ විදිහේ digital stabilization එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් විශේෂත්වයක් නැහැ. ඒ විදිහටම digital stabilization එකක් සහ lens එකේ stabilization කියන දෙකම පාවිච්චි කරලා ඔයගලන්ට video කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකේ 4K features වලට අමතරව මේ 4K features ගැන කතා කරොත් ඒක ගොඩක් වෙලාවට නිකන් දාන්න ඕනෙවට දාපු feature එකක් විදිහට තමයි මම දකින්නේ. නමුත් මේකේ 1080p එහෙමත් නැත්නම් full HD video recording capabilities ගැන කතා කරොත් ගොඩක් හොඳ capable video camera එකක් විදිහට මට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක සාමාන්‍යයෙන් professional වැඩකට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා. Right. ඉතින් අපි මේ කැමරාවේ video features ගැන කතා කරනකොට මම හිතනවා මේක ඔයගලන්ට professional video වැඩකට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මම අද මේ කැමරාව ගරන් ආවා තිලකවර්ධන මහනුවර branch එකට. ඉතින් අපි මේක පාවිච්චි කරලා බලමු professional video වැඩක් කරොත් මේක කොහොමද පේන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මේකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕන නම් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා හරි තිලකවර්ධන group YouTube channel එකට ගිහිල්ලා ඒගොල්ලන්ව subscribe කරන ගමන් මේ වීඩියෝ එක ඔයගලන්ට බලන්න පුළුවන්. මේ කැමරා එකේ වීඩියෝ features ගැන කතා කරද්දි තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේක මම දන්න professional YouTube channel කරන කීප දෙනෙක්ම පාවිච්චි කරන කැමරා එකක් වෙනවා. උදාහරණයක් වශයෙන් SL photo tutorial SL section වගේ YouTube channel සහ නිසලි සිරිවර්ධන වගේ professional artist ලා මේ කැමරා එක පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ content creation වැඩවලට. ඉතින් මං හිතුවා මේ කැමරා එක ඇත්තටම පාවිච්චි කරන කෙනෙක්ගෙන් පොඩි අදහසක් ගන්න ඕනේ කියලා මෙන්න මේ කැමරා එක ගැන. ඉතින්
SL Section YouTube channel එකේ තරින්දුට ඉස්සෙල්ලම thank you කියන්න ඕනේ එයාගේ අදහස් අපිට මේ විදිහට කියනවට. අයිබුවන් මම SL Section YouTube channel එකේ තරින්දු රුක්ෂිත. ඉතින් මේ R2 Studio YouTube channel එකේ අලුත්ම episode එක වෙන මේ Canon 200D Mark II camera එකේ මේ වෙනකොට පාවිච්චි කරන අයගෙන් පොඩි idea එකක් රජිත අයහාලා තිබ්බා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ Canon 200D Mark II camera එක මිලදී ගන්න ප්‍රධානම වෙච්ච හේතු කීපයක් තමයි අරගෙන ඉන්න ලෑස්තිලා ඉන්නේ. සාමාන්‍යයෙන් මම YouTuber කෙනෙක් විදිහට මම ගොඩක්ම නිර්මාණය කරන YouTube එකට videos. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් research කරලා හෙව්වා. ඒ වගේම ගොඩක් අයගෙන් අහලා බැලුවා. ඉතින් ඒ අතරින් ගොඩක් අය මට දුන්න හොඳම choice එක තමයි මේ Canon 200D Mark II කියන කැමරා එක. මම ගොඩක්ම interesting වෙච්ච දේ තමයි මේකේ තියෙන මේ variangle display එක. ඒක නිසා මම ඇත්තටම තනියම videos record කරන නිසා මට මේක ගොඩක්ම ප්‍රයෝජනවත්. මොකද මම සාමාන්‍යයෙන් B-roll වගේ ගහද්දි මේකේ මේ variangle display එක නිසා low angle shot ඒ වගේම high angle shot කිසිම ප්‍රශ්න නැතුව ගන්න පුළුවන්. ඒ වගේම තවත් බැලුවා මෙන්න මේ කැමරා එකේ videos record කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අපිට 4K video එකක් record කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මම 4K output එකකින් videos ගන්නෙ නැහැ. නමුත් මම මේකේ 1080 60 frames වලින් ගන්න නිසා ගොඩක් හොඳ මට්ටමේ smooth वीडियो එකක් මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ කැමරාව මිලදී ගන්න ප්‍රධානම හේතු උනේ. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා රජිත අයියට මෙන්න මේ Canon 200D Mark II කැමරා එකේ එපිසෝඩ් එකට මගේ use experience එකත් මේ වීඩියෝට ඇඩ් කර ගැනීම සම්බන්ධයෙන්. right ඉතින් අපි මේ කැමරා එකෙන් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. මම හිතුවා මේකෙන් පෝට්‍රේට් ෂූට් එකක් කරලා බලන්න ඒක කොහොමද පේන්නේ කියලා. ඉතින් හැමදාම වගේ මේකටත් අපි ස්පෙෂල් ගෙස්ට් කෙනෙක්ට කතා කරා. මේ ඉන්නේ මංජල්. ඉතින් ඕගලන්ට පුළුවන් මංජල්ව ෆලෝ කරන්න Facebook Instagram වල. මම මේ වීඩියෝ එකේ description එකේ links දාන්නම් ඔයාලට මංජල්ව ෆලෝ කරන්න පුළුවන්. right. එහෙනම් අපි කෙලින්ම මේ කැමරා එක පාවිච්චි කරලා පෝට්‍රේට් ෂූට් එකක් කරලා බලමු ඒක කොහොමද පේන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක DSLR කැමරා එකක් හින්ද ඕගලන්ට මේ කැමරා එකට පාවිච්චි කරන්න පුළුවන් lens options market එකේ මාර විදිහට තියෙනවා. third party lenses, prime lenses, ultra wide lenses වගේ ගොඩක් lenses තියෙනවා. ඉතින් මම දැන් මේ kit lens එක වෙනුවට Canon ලගේ 50mm f1.8 lens එක දාලා තව photos ටිකක් ගමු. මොකද අනිවාර්යෙන් ඒකෙන් ගන්න photos specially portrait වලට ගොඩක් ලස්සන output එකක් දෙන්න පුළුවන් හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලෝ මේ 200D Mark II එක පෝට්‍රේට් ෂූට් එකකට පාවිච්චි කරොත් ඒක පේන්නේ. ඉතින් නැවත පාරක් අපි මංජල්ට තෑන්ක් කරන්න ඕනේ අපේ ආරාධනාව පිළිගෙන ඕගොල්ලන්ට ඉගෙන ගන්න අපිට මොඩල් කරාට. Thank you very much. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් මේ කැමරා එකෙන් පෝට්‍රේට් ෂූට් එකක් උනත් කරන්න. ඉතින් හැමදේම මේ කැමරා එකේ හොඳ වෙන්න විදිහකුත් නැහැනේ. ඉතින් මේ කැමරා එකේ එච්චරම හොඳ නැති ෆීචර්ස් කීපයකුත් තියෙනවා. පළවෙනිම දේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ෆ්ලෑෂ් පොට් ෂූ එකේ. මොකද මේකේ සිංක් පෝට් එක මේගොල්ලෝ අයින් කරලා තිනවා. ඒ කියන්නේ ඔයගල්ලන්ට මැනුවල් ෆ්ලෑෂ් එකක් මේකේ ෆ්ලෑෂ් පොට් ෂූ එකේ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඔයගලන්ට අනිවාර්යයෙන්ම Canon ලගේ ETTL ෆීචර් එක තියෙන ෆ්ලෑෂ් එකක් පාවිච්චි කරන්න වෙනවා මේ පොට් ෂූ එකට දාලා. ඉතින් මම දන්නේ ඇයි Canon ලා මේ විදිහට මේ සිංක් පෝට් එක අයින් කරේ කියලා. ස්පෙෂලි මේක එන්ට්‍රි ලෙවල් කැමරා එකක් හින්දා සමහර වෙලාවට කෙනෙක්ට ETTL ෆීචර් එක තියෙන ෆ්ලෑෂ් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයගලන්ට මේකේ මැනුවල් ෆ්ලෑෂ් එකක් පාවිච්චි කරන්න බෑ. මං කියපු විදිහට ETTL ෆීචර් එක තියෙන ෆ්ලෑෂ් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. රිවිව් එක ඉවර වෙලා ස්ටුඩියෝ එකට ආවම පස්සේ තව පොඩි දෙයක් නෝට් වුණා මේ ෆ්ලෑෂ් හොට් ෂූ එක සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔයගලන්ට මේ කැමරා එකත් එක්ක ෆ්ලෑෂ් එකක් පාවිච්චි කරනවා නම් ETTL ෆීචර් එක තියෙන ෆ්ලෑෂ් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මගේ මේ අතේ තියෙන්නේ ෂැනී ලගේ SN600C කියන Canon කැමරාස් වලට හදපු ETTL ෆීචර් එක තියෙන ෆ්ලෑෂ් එකක්. නමුත් මම මේ ෆ්ලෑෂ් එක දාලා ෆොටෝ එකක් ගත්තොත් මේ ෆ්ලෑෂ් එක මේ කැමරා එකත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඉතින් මම පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා. ඉතින් තියෙන විස්තර වලට අනුව
ETTL feature එක තියෙන හැම flash එකක්ම මේ කැමරා එකත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී Godox වගේ කම්පැනියක් ඇත්තට කියලා තියෙනවා ඒගොල්ලෝ මේකට firmware update එකක් introduce කරනවා කියලා. ඒ update එකත් එක්ක Godox flashes ඔයගලන්ට මේ කැමරාවත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයගොල්ලෝ මේ කැමරාව ගන්නවා නම් ඊට අමතරව Canon flash එකක් ඇරෙන්න වෙන third party flash එකක් ගන්න plan කරනවා නම් කෝකටත් හොඳයි මේ කැමරා එක අරන් ගිහිල්ලා ඒ flash එක දාලා බලන්න මේකේ වැඩ කරනවද කියලා. එහෙමත් නැත්නම් firmware එක update කරලා බලන්න ඒ flash එක වැඩ කරනවද කියලා. ඉතින් මේ පොඩි දෙයක් මට note වෙච්ච මම ඔයගලන්ට කියන්න කියලා හිතුවා. ඊට පස්සේ අපි මේකේ බැටරිය ගැන කතා කරොත් මේකට තියෙන්නේ Canon ලගේ LPE 17 කියන මේ පොඩි බැටරිය එක. ඉතින් ඔයගලන්ට සාමාන්‍යයෙන් මේ බැටරියෙන් ෂොට්ස් 1070ක් වගේ සීපා රේටින් එකට අනුව OVF එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් හොඳ බැටරි රේට් එකක් සාමාන්‍යයෙන් DSLR වල ගන්න පුළුවන් වෙන. නමුත් ඔගොල්ලෝ මේකේ live view එක පාවිච්චි කරොත් මේකේ සීපා රේටින් එක වෙන්නේ ෂොට්ස් 320ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඇත්තම කිව්වොත් එහෙම mirrorless camera එක වගේ battery life එකක් තමයි තියෙන්නේ. කේස් එක තියෙන්නේ මේකේ live view එකේ auto focus performance එක මං කිව්වා වගේ ගොඩක් හොඳ හින්දා මමට හිතෙනවා ගොඩක් වෙලාවට ගොඩක් දිනක් මේකේ live view එක පාවිච්චි කරයි කියලා optical view finder එකට වඩා. ඉතින් ඒක හින්දා ඒ විදිහට live view එක පාවිච්චි කරනකොට මේකේ battery life එක ටිකක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඊට අමතරව ඔගලන්ට USB port එක පාවිච්චි කරලා මේකේ බැටරිය charge කරන්න බෑ. ඒක හින්දා ඔගොල්ලෝ මේකේ කැමරා එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම වැඩිපුර බැටරියක් හෝ දෙකක් හරි ගන්න. මොකද මේක live view එකේ ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩිපුර පාවිච්චි කරන හින්දා. Canon කැමරාව ගැන කතා කරන්න අනිවාර්යයෙන්ම අපිට Canon Ball 3 එක ගාවට එන්න වෙනවා. ඉතින් Canon Ball 3 එක ගාව ඉඳන් අපි මේ කැමරා එකේ තව features කීපයක් කතා කරමු. මට ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මේකේ memory card slot එක ගැන. මේකේ ඔයගලන්ට single card slot එකක් බලා ගන්න පුළුවන් UHS 1 compatible. ඉතින් entry level cameras ගොඩක ඔයගලන්ට මේ විදිහේ එක card slot එකයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙත් වෙනසක් නැහැ. ඊට අමතරව ඔයගලන්ට මේ කැමරාවේ Wi-Fi සහ Bluetooth කියන connectivity features උත් තියෙනවා. ඉතින් ඔයගලන්ට Canon Connect කියන app එක download කරලා ඔයගලන්ගේ phone එකක් වගේ දෙයක් පාවිච්චි කරලා මේ කැමරාව remotely control කරන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ ඔයගලන්ට USB port එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ USB port එක හරහා ඔයගලන්ට Canon ලගේ webcam utility එක through webcam එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ඔයගලන්ගේ laptop එක හරි computer එක හරි පාවිච්චි කරලා. ඉතින් ඕගොල්ලන්ට ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් අපි මේ සම්බන්ධව වෙනම video එකකින් කතා කරා. ඔයගලන්ට මේ උඩ තියෙන link එක click කරලා ඒ video එක බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මේකේ connectivity ගැන කතා කරනකොට HDMI port එකක් උනත් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට externally මේකෙන් ගන්න videos record කිරීමේ හැකියාවක් තියෙනවා මේකේ තියෙන මේ HDMI port එක පාවිච්චි කරලා. ඊට පස්සේ අපි මේ 200D කැමරා සීරීස් එක ගැන කතා කරොත් මේකේ පළවෙනි 200D කැමරා එක රිලීස් කරේ ඇත්තටම 2017 ජූනි මාසේ. ඉතින් ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ 2019 මැයි මාසේ තමයි මගේ අතේ තියෙන මේ 200D Mark 2 එක රිලීස් කරේ. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා අවුරුදු දෙකක් ගත වෙලා ඉවරයි. ඉතින් හරිනම් මේ කැමරා එකේ රිප්ලේස්මන්ට් එක මාකට් එකට දැන් ඇවිල්ලා තියෙන්න ඕනේ. නමුත් ඒ සම්බන්ධව නම් කිසිම නිවුස් එකක් Canon ලා සඳහන් කළා නැහැ. ඉතින් ඔගොල්ලෝ දන්නවා Canon ලා ඔෆිෂියලි ඒගොල්ලෝ අනවුන්ස් කරා මේ Canon ලාගේ DSLR line එකේ EF lenses වලට යොදවන development මුදල් නතර කරනවා කියලා. ඒ නතර කරලා ඒ මුදල් Canon ලාගේ RF series එකේ lenses වලට යොදනවා කියලා. ඉතින් මේක සමහර විට පොඩි ඉඟියක් වෙන්න පුළුවන් DSLR වලට දමන මේ development මුදලුත් නවත්තනවා කියන එක. ඉතින් මේක හරියටම Canon ලා ඔෆිෂියලි සඳහන් කරලා නැහැ. ඉතින් අපි බලාගනිමු මේ 200D Mark 2 එකට රිප්ලේස්මන්ට් එකක් එයිද එහෙම නැත්නම් මේ කැමරා එකද 200 series එකේ අන්තිම කැමරා එක කියලා. ඉතින්
ඔන්න ඔය දේවල් ටික තමයි මට මේ Canon 200D Mark II කැමරාව ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේක හොඳ කේපබල් කැමරා එකක් වුණාට Canon ලා හිතාමතාම මේකේ තටු කපලා තියෙනවා මේක entry level කැමරා එකක් හින්දා. උදාහරණයක් වශයෙන් අපි කතා කරා වගේ මේකේ hot shoe එකේ sync port එකේ issue එක. බාගෙට හදපු 4K features සහ manual mode එකේ ඉන්නකොට one stop ISO increments, slow continuous shooting burst rate වගේ දේවල්. ඉතින් මේකට ඇත්තටම අපිට Canon ලට මුකුත් කියන්නත් බෑ. මොකද මේකට ඔක්කොම හොඳ ෆීචර්ස් ටික දැම්මොත් මේක entry level කැමරා එකක් විදිහට අපිට ඇත්තටම ගණන් ගන්න බැරි හින්දා. ඒ කොහොම වුණත් මේ කැමරා එකේ අනිකුත් ෆීචර්ස් බලද්දි දැනට මාකට් එකේ තියෙන හොඳම entry level hybrid DSLR කැමරා එකක් කිව්වත් මම නිවැරදි කියලා හිතනවා. මොකද මේකේ ෆොටෝ වල හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කා වගේ එකල්ලා මේකේ ගොඩක් හොඳ live view performance එකක් තියෙනවා. auto focus වගේ ඊට අමතරව ගොඩක් හොඳ full HD video features වගේ දේවල් මේ කැමරා එකට තියෙනවා. අනිත් දේ මේක DSLR කැමරා එකක් හින්දා ඔයාලට ගොඩක් හොඳ brand new second hand third party lenses options ගොඩක් තියෙනවා මේ කැමරා එකේ EF-EFS mount එකට. ඉතින් අවසානයේට මේ කැමරා එකේ ගාන ගැන කතා කරොත් දැනට මේ වීඩියෝ එක කරන වෙලාවේ ඔයාලට මේක 1855 mm kit lens එකත් එක්ක 180,000ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතින් අවාසනාවකට වගේ කැමරාවල ගණන් නම් අහස උසට ගිහිල්ලා තියෙන්නේ මේ දවස්වල. ඉතින් මම මේක ගැන නම් කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔයාලා R2 Studio Masterclass subscriber කෙනෙක් නම් ඔයාලට දැන් අපේ මේ කැමරා එක 1855 mm kit lens එකත් එක්ක කැමරා බෑග් එකක් සහ SanDisk Extreme Pro 32GB memory card එකක් එක්ක 168,000ක් වගේ මුදලකට ගන්න පුළුවන් original Canon මාස 15ක warranty එකත් එක්ක. ඉතින් prices වෙනස් වෙන්න පුළුවන් මේ කාලේ ඔයාලා දන්නවා වගේ. ඊට අමතරව මේකේ තොගත් බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ මේ බන්ඩල් එකත් එක්ක. ඉතින් ඔයාලට මේක ගන්න ඕන නම් අපිට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන්න මේ පහල තියෙන number එකෙන් හරි video එකේ description එකේ තියෙන number එකට හරි බලලා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මේ කැමරා එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් දැනටත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ channel එක subscribe කරන්න. ඊට අමතරව ඔයගලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් Facebook සහ Instagram කියන ගිනුම් හරහා උනත්. ඉතින් අදට මම මේ වචන ටිකත් සමග ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මම රජිත්, හැමෝටම bye bye.